सिग्नल स्ट्रॉन्ग टेथ माइक्रो कैल्शियम सह प्रो फ्लोराइड संयोगे दत शक्तिमत् कराई එළඹෙන ඡන්දෙන් පස්සේ දේශපාලන බලය කියන එක දේශපාලකින්ට ලැබෙනවා ඒකත් එක්ක මේ අර විනයගරුක දේශපාලනය කියන එක තවදුරටත් කරන්න පුළුවන් වෙයි කියලා ඔබතුමා විශ්වාස කරනවා කාවද උඩට ගේන්න ඕනේ කාවද පල්ලෙහාට දාන්න ඕනේ කවුද වැරදි දේශපාලන දූෂිත දේශපාලන කරන්නේ මජර දේශපාලන කරන්නේ කියන කේ පිළිබඳ කතිකාවත දැන් ආරම්භ කළ යුතුයි මේ මොහොතේදී ඒ වකි මිෂ්ඨ කරේ නැත්තම් අපි සියලු දෙනාට පසුතැවෙන සිද්ධ වෙනවා මං හිතන්නේ මේ අවස්ථාව අවසාන අවස්ථාව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට තනියෙන් රට ගෙනියන්න බෑ දූෂිතයන්ව නැවත වතාවක් ඉහළට ගෙනාවොත් දේශපාලනඥයෝ තීන්දුව කරන තමත් ජනතාව ඉන්නේ මජර දේශපාලනය තුල කියලා. අපි 69 ලක්ෂයක් දීලා බලයට පත් කරපු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියන දේත් කනකට ගන්නේ නැතුව පිස්සු කෙලින පාර්ලිමේන්තුවක් නිර්මාණය වෙනවා. ඒ වළක්වා ගැනීම වකිම සතු වෙන්නේ ජනතාවට. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඉදිරිපත් කරන තියෙන මේ අවස්ථාවේදී කාරණයක් විශ්‍රාමිකයන්ට බැංකුවලින් ණයක් දෙනවා. ඒ බැංකුවල ණය විශ්‍රාමිකයාගේ පඩිය බැංකුවට හරවගෙන තමයි දෙන්නේ. සම්පූර්ණ ණය ගෙවන තාක්කල් ඒක හොල්ලන්නවත් බෑ. එතකොට හරියට ෆික්ස් ඩිපොසිට් එකක් ස්ථාවර තැන්පතුවක් දැම්මා වගේ. නමුත් පොලිය 11.5යි. ඒ වගේම පඩියෙන් 75% දක්වා වාර්කික විදිහට ගෙවන්න අවස්ථාව දෙනවා. ඒතර විශ්‍රාමිකයා දරුවන්ගේ හැරි කාගේ හැරි අවශ්‍යතාවයක් මත ලොකු ණයක් ගන්නවා. පඩියෙන් අපි උදාහරණයක් ඇදිර ගත්තොත් 10000ක පඩියක් තියෙනවනේ අන්තිම ඉතුරුනේ 2500යි. ඒකටත් ලොකු පොලියක් අය කරලා. ඒකත් බරපතල තත්ත්වයක් විශ්‍රාමික සංගම් වලින් මේ ප්‍රශ්නේ ඉදිරිපත් කර අධික පොලියක් අය කරනවා කියන එක. මුහුණේ තෙල් ගතියට ලීව ආයුෂ් ඇලෝ වේරා ෆේස් වොෂ්.